අයිබෝවන් නිවුස් ෆස්ට් මධ්‍යන ප්‍රධාන ප්‍රතිප්‍රකාශය සමගින් මම වින්දන ප්‍රසාද් කරුණාරත්න මම කෝෂිලා ලියනගේ ප්‍රථමයෙන් අවධානය පුවත් සිරස්තල වෙත බක්මහා දියුරුම හෙට ජනපති ප්‍රධානත්වයෙන් කොළඹ නිදහස් චතුරශ්වේතී මත්ද්‍රව්‍ය සම්බන්ධ නඩු කඩිනම් කරන්නයි නීතිපති උපදෙස් දුබයි රාජ්‍යයෙන් පිටුවහල් කළ මාකඳුරේ මදුෂ් සමග සිටි තවත් දෙදෙනෙකු හම්බන්තොට ඉදිකිරීමට යෝජිත ආයෝජන කලාපය ගැන පාර්ලිමේන්තුවේ වාද විවාද හිටපු ඇමරිකානු උපජනාධිපති ජෝ බයිඩන්ට කාන්තා හිංසන චෝදනා මාකදුරින් බදුෂ් සමග ඩුබායිහිදී අත්අඩංගුවටගත් තවත් පුද්ගලින් දෙදෙනෙකු එරටින් පිටුවහල් කර තිබෙනවා. පිටුවහල් කර ඇත්තේ මොහොමඩ් සෙයිදෙක් මොහොමඩ් සියාම් සහ ලංකා සාජිත පෙරේරා යන පුද්ගලින් දෙදෙනාවයි. ඔවුන් දෙදෙනා දිවයිනට පැමිණීමෙන් පසු ප්‍රශ්න කිරීම සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාරයට ගෙන ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා සඳහන් කළා. කැබිනට් රැස්වීම අද පාර්ලිමේන්තුවේදී ආරම්භ වුණා. ඒ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් මේ ඒ සම්බන්ධයෙන් තොරතුරු කෙනේන නිවුස් ෆස්ට් පාර්ලිමේන්තු වාර්තාකරු අමරශ්‍රී බණ්ඩාර. අද කැබිනට් මණ්ඩලයේත් කැබිනට් පත්‍රිකාවලටත් වඩා වැඩියෙන් සාකච්ඡාවට ලක්වී තිබෙන කාරණේ වෙන්නේ විදුලි බල අර්බුදය. විශේෂයෙන්ම ජනාධිපතිතුමා පසුගිය සතියේ මේ පාර්ලිමේන්තු සංකීර්ණයේම කමිටු කාමර අංකයකදී පැවැත් වූ කැබිනට් රැස්වීමේදී විදුලි බලය සම්බන්ධයෙන් සහ ආයතන සම්බන්ධයෙන් කරන ලද ඇතැම් ප්‍රකාශ විකෘති වී පළවීම පිළිබඳවත් ජනාධිපතිතුමා මෙහිදී තමන්ගේ අප්‍රසාදය පළ කළා. ඒ වගේම කැබිනට් මණ්ඩල රැස්වීමේදී ජනාධිපතිතුමා දීර්ඝ වශයෙන් සාකච්ඡා කිරීමෙන් අනතුරුව අවධාරණය කරපු කාරණයක් තියෙනවා. ඒ තමයි මේ ආයතන ගණනාව මේ විදුලි බලය සම්බන්ධයෙන් කතා වෙන මහජන උපයෝගිතා කොමිසම විදුලි බල මණ්ඩලය ඇතුළු ආයතනවල දූෂිත නිලධාරීන් දූෂිත නිලධාරීන් පළවා හැරීම සඳහා නැත්නම් ඉවත් කිරීම සඳහා ගත හැකි ඉහළම තීන්දුව తీරන ගතියුතු බව තමයි ජනාධිපතිතුමා මෙහිදී අවධාරණය කර තිබෙන්නේ. කැබිනට් මණ්ඩල රැස්වීමේදී ජනාධිපතිතුමා පවසා තිබෙන කාරණේ තමයි කවර ආණ්ඩුවක් ආවත් මේ දූෂිත නිලධාරීන් සමග කටයුතු කිරීමේ අර්බුදයක් පවතින බව. එබැවින් ඒ සඳහා ගත හැකි ඉහළම තීන්දුව తీරන ප්‍රමාණය ගතියුතු බව ජනාධිපතිතුමා මෙහිදී අමාත්‍ය මණ්ඩලයට අවධාරණය කර තිබෙනවා. ඒ අතරේ තමයි පාර්ලිමේන්තුවේ අද දවසේ වැශිෂ විවාදයක් පැවැත්වෙමින් තිබෙන්නේ. බලාපොරොත්තු වෙනවා අද කැබිනට් මණ්ඩල රැස්වීමේදී තවත් සම්මත වූ කැබිනට් පත්‍රිකා සාකච්ඡා වූ සාකච්ඡාවල පුළුල් තොරතුරු සමගින් රාත්‍රී 7 ප්‍රධාන ප්‍රවෘත්ති විකාශයෙන් ඔබ හමු වීමට. පසුගිය කාලයේදී සිදු වූ ගම්මිරිස් ජාවාරමක් පිළිබඳව අද පාර්ලිමේන්තුවේදී විවාදයක් ඇති වුණා. ලංකාවේ ගම්මිරිස් ලෝකේ තියෙන හොඳම ගම්මිරිස් හැටියට පිළිගන්න බව ඔබතුමා දන්නවා. එවැනි අවස්ථාවක ඔබතුමන්ලගේ අමාත්‍යාංශය සහ කෘෂිකර්ම අමාත්‍යාංශයේ තිබෙන යම්කිසි ආකාරයක වැඩපිළිවෙලක එකඟතාවයක් නොමැතිකම නිසා ලංකාවේ වියට්නාම් ගම්මිරිස් ලංකාවේ ගම්මිරිස් හැටියට ඉන්දියාවට අපනයන කිරීම අපේ මිල පහළ බැස්ස කියලා ඔබතුමා පිළිගන්නවා. එහෙම වෙන්න පුළුවන්. ඒකේ ප්‍රධාන හේතුව දැන් ගම්මිරිස් කියන එක අපේ ලංකාවේ ඉන්දියාවේ තියෙන ගම්බිරිස් වල පෙපරින් කන්ටෙන්ට් එක වැඩි. නමුත් වියට්නාමේ ගම්බිරිස් වල පෙපරින් කන්ටෙන්ට් එක අඩුයි. ඒතර හැමතිස්සෙම අපිට වියට්නාමේ ගම්බිරිස් වලට වඩා හොඳ මිලක් අනිවාර්යයෙන්ම අපේ ගම්බිරිස් වලට ලැබෙනවා. දැන් ඔබතුමා කියන එකේ දැන් වියට්නාමේ ගම්බිරිස් ලංකාවට ඇවිල්ලා ඒක ලංකාවේ ගම්බිරිස් හැටියට ඉන්දියාවට ගියොත් ඒක අපේ ලංකාවේ ගම්බිරිස් ගොවියට අනිවාර්යයෙන්ම ඒකේ පාඩුවක් සිද්ධ වෙනවා. ඒක පහුගිය කාලේ එහෙම හොර ව්‍යාපාරිකු සිද්ධ වෙලා තිබුණා. ගම්බිරිස් පිටරටින් ලංකාවට ඇවිල්ලා ඒවා මෙහි ප්‍රතිඅපනයනය කරන එක කැබිනට් එකට දැනුම් දීලා සම්පූර්ණයෙන්ම අපි තහනම් කළා. එතකොට අපේ රටට කිසිම හේතුවකින් ප්‍රතිඅපනයනය කරන්නවත් ගම්බිරිස් කුරුඳු ලංකාවට ගේන්න පුළුවන්කමක් නැහැ. ඒක සම්පූර්ණයෙන්ම තහනම් කළා. එතකොට මේ වැරදි නවත්තන්න මම පොලිස්පතිතුමාට CID එකට මේ හොරකම් සම්පූර්ණයෙන්ම නවත්තන්නයි කියලා. එතකොට මට කරන්න පුළුවන් උපරිමයෙන් මං කළා කියලා ඒකට අමතරව ඉන්දියානු තානාපතිතුමාටත් කතා කරලා අපේ රටෙන් මෙච්චර ප්‍රමාණයක් ගම්බිරිස් යවලා තියෙන ඉන්දියාවට කොහොමද මෙච්චර ප්‍රමාණයක් ආවි කියන එක මම ඒවා හොයලා දන්වලා තියෙනවා. මෙතුමාගේ ප්‍රකාශයෙන් පිළිගැනෙනවා ලංකාවේ රජයේ සමහර අය මුල් වෙලා හෝ නිලධාරීන් මුල් වෙලා බාල ගම්මිරිස් වියට්නාමෙන් ගෙනලා ලංකාවේ ගම්මිරිස් හැටියට රට ඇරලා ලොකු වංචාවක් සිද්ධ වුණා කියලා. එවැනි අවස්ථාවක ඔබතුමා කියන හැටියට ඔබතුමාගේ අමාත්‍යාංශයට වකිමෙන් බේරෙන්න බෑ. ඔබ කැබිනට් මණ්ඩලයේ සමාජිකයෙක් නිසා
මේක වරදකරුවා සම්බන්ධයෙන් නීතිය ක්‍රියාත්මක කරන වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරනවා. දැන් මේ ගැන පරීක්ෂණයක් ඇත්තටම අපි පවත්වාගෙන යනවා. පොලිසියේ ජොබ් එක ඔබතුමා ඇමති වුණත් මං ඇමතිතුමාට මට කරන්න බෑ. කස්ටම් එකේ ජොබ් එක මට කරන්න බෑ. වාණිජ අමාත්‍යාංශය කර්මාන්ත අමාත්‍යාංශය යටතට දාපුවාම මුකුත් කරන්න බෑ. එතනින් තමයි මේ හොරකම සිද්ධ වෙන්නේ. ඒ නිසා ඒක පිළි අරන් වාණිජ අමාත්‍යාංශයේ තියෙන්න ඕනේ මලික් සමරවික්‍රම ඇමතිතුමාගේ ජාත්‍යන්තර වෙළඳ කටයුතු පිළිබඳ අමාත්‍යාංශයට. ඒක කර්මාන්ත අමාත්‍යාංශයට දෙන්න එපා. මෙතර හම්බන්තොට ආයෝජන කලාපය සම්බන්ධයෙන්ද අද පාර්ලිමේන්තුවේදී අදහස් පළවුණා. ඔබ 2015 පටන් ගත්ත වොක්සගන් කම්මලක් දාලා ජර්මනියේ ඉඳන් වොක්සගන් කාර් එකක් තල්ලු කරගෙන ආවත් ලංකාවට එන්න වෙලාව ඇති දැන්. අර නංගි කෙනෙක් ගියා අඩුවට කාර් එකක් ගන්න. අවසානයේ ඔබතුමාලා මුල් ගල තියලා කොළඹට එන්න උනේ නැහැ. කොළඹට එනකොට වොක්සගන් සමාගමෙන් කියනවා කුලියාපිටි එහෙම දෙයක් හදන්නේ නැහැයි කියලා. බෙල්ජියමෙන් ආයෝජකයෙක් එනවා ඩොලර් බිලියනයක්. මේ කියන්නේ 2016 කරු ඇමතුමනේ 2016 ඩොලර් බිලියනයක්. දැන් කෝ මේ ආයෝජන ලොකුම ගොඩනැගිල්ල උසම ගොඩනැගිල්ල හදනවා කියලා ඩොලර් බිලියන දෙකක මැද පෙරදිග සමාගමක් එක ගිවිසුම් ගත වුණා කියලා කිව්වා. ඉඩම තියෙන්නේ කොහෙද කියලා අහුවම කොළඹ දෙකේ කියලා කිව්වා. අල් අමාන් අවසානයේ හොයලා බලනකොට ඒ සමාගමල අනුබද්ධ සමාගමක් තියෙන ඩුබායි වල ගරු කතානායකතුමනි අඩු ගානේ වෙබ් අඩවියක් නැති සමාගමක් එක ගිවිසුමක් අත්සන් කළා තියෙන්නේ. මේ දුරකථනයට කෝල් එකක් දැම්මම නම්බර් not in service කියලා වැටෙනවා. ඒ කියන්නේ අඩු ගානේ ටෙලිෆෝන් එකක් නැති සමාගමකට වෙබ් අඩවියක් නැති සමාගමක් එක්ක ඩොලර් බිලියන දෙකක ගිවිසුමක් ඔබ තමුන්නාසලා අත්සන් කරනවා. ඩොලර් බිලියන දෙකක් එනවා එක්කුවත් තෙල් හොයන්න. හැබැයි ඉතින් මන්නාරමේ ගෑස් තමයි හම්බෙන්න තියෙන්නේ. නලින් බණ්ඩාර මහත්තයා එදා කිව්වා හොඳ සිංහල බෞද්ධ ආයෝජකයෙක් හම්බන්තොට සිමෙන්ති කම්මලක් දානවා කියලා. අක්කර 200ක සිමෙන්ති කම්මලක් දාන. තාම පරිසර තක්සේරු වාර්තාව අරගෙන නැහැ. පරිසර වාර්තාව ගත්තේ නැහැ කියලා කියන්නේ නාම රාජපක්ෂ නෙවෙයි නලින් බණ්ඩාර මහත්තයා තමයි කියන්නේ. කළුතර අක්කර 100කුත් දෙනවා. ඒ කියන පුද්ගලයාට. ත්‍රිකුණා මලේ යකඩ කම්මලක් දාන්න අක්කර 400ක් දෙනවා. 700ක්. විරිජ්ජ වේල අපනයන සැකසුම් කලාපයට පරිසර වාර්තාවක් කරන් තිනවා. ඒකට සිමෙන්ති කර්මාන්ත අයිති. ඒකට වෙනම ගන්න ඕනේ නැහැ. හැබැයි ඔයිල් රිෆයිනරි එකට අපි මූලික පරිසර වාර්තා සකස් කරමින් යනවා. හොඳයි. දැන් අක්කර 1000ක් ඔබතුමාලා මේ කියන සිංහල බෞද්ධ ව්‍යාපාරිකයට දීලා තිනවා. හැබැයි මේ සිංහල බෞද්ධ ව්‍යාපාරිකයා ගාව තියෙන රාජපක්ෂලයා කළු සල්ලි කියලා කිව්වා. ඔබතුමාලම මේ ව්‍යාපාරිකයාව FCID එකට ගෙනිච්චා. ඔබතුමාලම මේ ව්‍යාපාරිකයාව CID එකට ගෙනිච්චා. පැනම ගිනුම්වල මේ ව්‍යාපාරිකයාගේ නමට ගිනුම් තියනවා කියලා ඔබතුමාලා මේ පාර්ලිමේන්තුවේ ප්‍රකාශයක් කෙරුවා. දැන් මෙහෙම තියෙද්දි නාමර් රාජපක්ෂගේ ඩුබායි හෝටලේ රාජපක්ෂට ඩොලර් බිලියන 18 හිමිකම් කියන පුද්ගලයාට අක්කර 1000ක් මේ යහපාල ආණ්ඩුවෙන් දෙනකොට මේ පුද්ගලයාට වෙච්ච පරීක්ෂණවල ප්‍රතිඵල මොනවද? ඔහු ඒවයි නිදොස්කෝ නිදහස් වෙලා තියෙනවා නම් මේ ආණ්ඩුවට වගකීමක් තියෙනවා ප්‍රකාශයක් කරන්න. අර රාජපක්ෂගේ ඩොලර් බිලියන 18 ගිනුමක් තියෙනවා කියපු කතාව බොරුවක්. ඒක අද ඔප්පු වෙලා තියෙනවා කියන එක පැහැදිලි වෙලා තියෙනවා. මත්ද්‍රව්‍ය සම්බන්ධයෙන් විභාග වන නඩු කඩිනම් කරන්නයි සීළු රජයේ නීතිඥවරුන්ට උපදෙස් දුන් බව නීතිපති දෙපාර්තමේන්තුව පවසනවා. එහි ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකු සඳහන් කළේ විභාග බෙමින් පවතින නඩුවලට අදාළව ආරක්ෂකාංශ බාහිරයට ගෙන ඇති මත්ද්‍රව්‍ය කඩිනමින් විනාශ කිරීම මෙහි අරමුණ බවයි. මතින් නිදහස් රටක් වෙනුවෙන් රටම පෙළගස්වන බක්මහදී උරුම හෙට උදැසන 8:15ට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹ නිදහස් චතුරස්‍රයේදී පැවැත්වීමට නියමිතයි. ජනාධිපති මාධ්‍යංශයේ සඳහන් කළේ මත්ද්‍රව්‍ය ව්‍යසනයෙන් රට නිදහස් කරගනිමින් සෞභාග්‍යමත් ශ්‍රී ලංකාවක් ගොඩනැගීමේ ජාතික කාර්යය තවදුරටත් සාර්ථක කරගැනීම වෙනුවෙන් මෙම වැඩසටහන ක්‍රියාත්මක බවයි. මත්ද්‍රව්‍ය සඳහා මහජනතාව යොමුවීම වැළැක්වීමත් යොමු වී සිටින පිරිස් ඉල්මුදවා ගැනීමත් වෙනුවෙන් දැනට ක්‍රියාත්මක වැඩසටහන් තවත් පුළුල් කරමින් හෙට දිනේ සිට ක්‍රියාත්මක කිරීම මෙහි අරමුණ වනවා. සර්වාගමික නායකින්ගේ ආශිර්වාදයෙන් පැවැත්වෙන බක්මහදිවුරුම සඳහා පාර්ලිමේන්තුව නියෝජනය කරන සියලු පක්ෂ විපක්ෂ මන්ත්‍රීවරු පළාත් ආණ්ඩුකාරවරුන් ප්‍රධාන අමාත්‍යවරුන් ඇතුළු නියෝජිතීන් එක්වීමට නියමිතයි. හෙට පෙරවරු 8:30 සිට 8:34 දක්වා රාජ්‍ය සේවකයින් සහ පොදු මහජනතාව බක්මහදිවුරුමට එක්කර ගැනීමට කටයුතු යොදා තිබෙන අතර පෙරවරු 8:30 සිට 8:32 දක්වා සිංහල බසින්ද 8:32 සිට 8:34 දක්වා දමිළ බසින්ද එම දිවුරුම ලබා දීමට සැලසුම් කර තිබෙනවා. දීප ව්‍යාප්තව පාසල් දරුවන්ද සිය පාසල්වල සිට බක්මහදිවුරුම සමග එක්වීමට නියමිතයි. ගම සමග පිළිසඳරක් යන තේමා කරගනිමින් ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ජන හමුවක් ඊයේ ත්‍රිකුණාමලයේදී පැවැත්වුණා.
දෙදාස් දාහතර වර්ෂයේ වෙනකොට මුළු දකුණු ආසියාව ගත්තම ලංකාව විතරයි පැය 24 න් විදුලිය දෙන්නේ. 2019 ලංකාව විතරයි ඉන්නේ පැය 24 න් විදුලිය දෙන්නේ නැති රට වෙලා. ඒක තමයි මේ යහපාලන රජය ගත්ත ජයග්‍රහණ. ලංකාවේ පළවෙනි සුළං බලාගාරය හැදුවේ හම්බන්තොට. චීනෙට වරාය දෙනකොට අක්කර 5000 වෙනකොට අන්තිමට වුණා මේ බලාගාරය කලවලා දාන. හම්බන්තොට වරාය භූමි LNG බලාගාර හතරක් හදන්න අනුමැතිය ලබා දීලා තිබුණා. 2012 වෙනකොට බ්‍රිතාන්‍ය සමාගමක් එනවා. ඒක එක යුනිට් එකක් ගන්න තිබුණේ රුපියල් 10750. මේ ආණ්ඩුව ආපුවන් කමිෂන් හම්බුන්නේ නැහැ. කොමිස් මුදල හම්බෙන්නේ නැති වෙනකොටම නවත්තලා දැම්මා. අද යුනිට් එක ගන්නවා රුපියල් 30ට 40ට. එක අවුරුද්දකට විතරක් 2014 ඉඳන් පාඩු වෙනවා රුපියල් කෝටි 4100 ගන්න. 2016 මේක ඉවර වෙන්න තිබුණා. දැන් කෝටි 12000කට වැඩිය පාඩු වෙලා තියෙනවා මේක හදපු නැති. මේක තමයි මේ ආණ්ඩුවේ වැඩ පිළිවෙල. කමිෂන් හම්බෙන්නේ නැත්තම් කිසිම දෙයක් මේ ආණ්ඩුව කරන්නේ නැහැ. අද වෙනකොට මුළු ලංකාවම මත්තුව දොරෙන් වෙලාගෙන දැන් ත්‍රිවිධ හමුදාව පොලිසිය STF එකට ඒ වගේම ජනාධිපතිවරයාගේ මැදිහත්වීම මත අද ඔක්කොම අවසන් කරගෙන යනවා සුද්ධ කරගෙන. මේ මාසේ 3 වෙනිදාට අප්‍රේල් මාසේ තියෙනවා සම්පූර්ණයෙන්ම සියලුම පොලිස් සසන් වලින් නීති විරෝධී මත්පැන් උවදුර කුඩු ඉවත් කිරීමේ තුරන් කිරීමේ වැඩසටහන්. පාදුක්ක බීපේ පිහිටි ශ්‍රී ලංකා ටෙලිකොම් තාක්ෂණික විද්‍යාලයේ පැලසිටුමේ මෙම ව්‍යාපාරයක් ඊයේ පැවැත්වුණා. ඒ ක්‍රීඩා අමාත්‍ය හරින් ප්‍රනන්දු මහතාගේ ප්‍රධානත්වයෙන්. මෙම ව්‍යාපෘතියේ තේමාව වන්නේ සුහුරු පරිසරයක් කියන්නයි. මෙම ව්‍යාපෘති යටතේ එම පරිශ්‍රය තුළ පැල 600ක් සිටවා තිබෙනවා. මේක ඇත්තසම අපිට කරන්න බෑ. අපිට කරන්න පුළුවන් ආරම්භයක් කරන් දෙන්න මම විශ්වාස කරනවා. මම ආරම්භ ගත්ත තැන පිරිසිදු භූමිය, ලස්සන මුහුණු ටිකක් තියෙන තැන. මේක අනිවාර්යෙන් සාර්ථක වෙයි කියන විශ්වාසය මගේ හදවත තුළ තියෙනවා. අවංකවම බොක්කෙමු. අද දවසේ අපි මේ වෙලාවේ මෙතන හිටියට දැන් මේ වෙලාවේ බෝගම්බරදී අනුරාධපුරේ වැව්තවුල් වටේට මේ හැම තැනකම අපි ගස් සිටුන වැඩසටහන ආරම්භ කරා. මෙතනින් තමයි අපි ආරම්භ කරේ. කොටහේද බ්ලූ මෙටල් මාර්ගයේ ඇති පෞද්ගලික ගොඩනැගිලි සංකීර්ණයක අපචලය නිසි පරිදි බැහැර නොකිරීම හේතුවෙන් ඒ අවට ජනතාව දැඩි දුෂ්කරතාවයකට පත්ව තිබෙනවා. කොටහේන බ්ලූ මෙටල් මාර්ගයේ ඇති මෙම ගොඩනැගිල්ලෙහි අපචලය නිසි පරිදි බැහැර නොවීම හමුවේ එම අපිරිසිදු ජලය මාර්ගයේ පුරා පැතිර ඇති අයුරීමේ. මේ සම්බන්ධයෙන් අවස්ථා ගණනාවකදී බලධාරීන් දැනුවත් කළද මෙවනතෙක් ඒ සඳහා කිසිදු ක්‍රියාමාර්ගයක් ගෙන නොමැති බවට මේ ජනතාව චෝදනා කරනවා. ගලිය එකක් තියෙනවා මෙතන. ඒක ඇරිලා තියෙන්නේ. දැන් අවුරුදු 4-5ක් තිස්සේම ඩිස්ත්‍රික් ඔෆිස් එකටත් කම්ප්ලේන් කරුවා. ඔය ඕකෙන් මදුරෝ බෝ වෙලා අහල පහල ළමයෙකුත් මිය ගිහිල්ලා තියෙනවා. ඩෙන්ගි හැදිලා තව දෙන්නෙක් හොස්පිටලයිස් වෙලා තියෙනවා. No one has taken any action to කවුරුත් මේ ගලිය වහලා දාන්න කටයුතු කරන්නේ නැහැ. ගොඩක් කම්කරු රැකියා කරන අය මේ අවට තමයි පදිංචි වෙලා ඉන්නේ. ඒ අයගේ ඔක්කොම අපචලයේ එන්නේ මේ ගලියකට. මේ අවට ගොඩක් අය ඉන්නවා. ඉස්කෝලේ යන දරුවෝ ඒ අයට මේ පාරේ යන්න බෑ. To cross the lane. මෙරට වාණිජ අගනගරය වූ කොළොම්තොට මැද බීමට ජලබිඳක් නොමැතිව දිවිගෙවන පවුල් 700ක් පිළිබඳවයි මේ අවධානය. මේ දින 4ක් පුරාවටම ජලය නොමැතිව පීඩා විඳින බොරැල්ල සිරිසර උයන මහල් නිවාස සංකීර්ණයේ ජනතාව වේලි කාලගුණයේ විදුලි අර්බුදය සහ නඩත්තු කටයුතු යයි පවසමින් රජයේ දින ගණන් ජලය කප්පාදු කරන්නේ ජනතාවට කිසිදු දැනුම් දීමක් සිදු නොකර වීම කනගාටුවට කරුණක්. අතිශය කාර්යබහුල දිවිපෙතක් ගත කරන මේ ජනතාවට බීමට හෝ ජලය ලබා දීමට කඩිනම් වැඩපිළිවෙලක් සකස් කිරීම බලධාරීන් සතු වගකීමක් නොවන්නේද? අනිවාර්යෙන් අපිට වතුර ඕනේ. අපිට වතුර ප්‍රශ්නේ තමයි දැන් තියෙන්නේ. අපිට වෙන මොකුත් ප්‍රශ්නයක් නැහැ.
අපිට ඕන වතුර දවස් තුනක් ඉවස ගන්න බෑ. හරි අද දෙනවයි කියෝ බවුසරෙන් ගෙනලා. තවමත් නෑනේ පෙරවාරි වතුර ඕනේ. අපිට ළමයි ඉන්න තැනනේ. එක ගෙවල් වලින් බාත්รูම් ගෑතුර තියෙන්නේ. බාත්รูම් ගඳසාරේ ඉන්න බෑ. දවස් ආණ්ඩුවේ ගෙවල් පාරපාලි බාත්รูම් එකක් නෙමෙයිනේ අපි ඉන්නේ. එතකොට දැන් මේගොල්ලන්ගේ යූඩී එකෙන් ආනකොට කියනවා ඕට බෝඩ් එකෙන් වතුර මේකට එවන්නේ නෑයිලා ප්‍රෙෂර් අඩු කරලාලු තියෙන්නේ. ඉතින් අපි ඕට බෝඩ් එකට සම්බන්ධ නැහැ. අපි බිල් ගෙවන්නේ යූඩී එකට. එතකොට යූඩී එකෙන් තමයි අපිට වතුර සපයන්න ඕනේ. මේගොල්ලෝ ඕට බෝඩ් එකට දානවා. ඉතින් ඕට බෝඩ් එකේ නිලධාරිය මෙතනට එන්නේ නැහැ. යූඩී එකේ ඉහළ නිලධාරියෙක් මෙතනට එන්නේ. ළඟේ දුර්වලකම් නිසා අපිට දැන් එන අපහසුතාවට අපි පත් වෙලා ඉන්නේ මේ පිටකොටුව අලුත් යොත්පේදියේ නිවසක් තුල තිබී කල් එකතු සූඳ වෙලඳුන් හා ආලේ පෙරතොකයක් සාගෙන තිබෙනවා. ඊයේ පස්වරුවේ පාරිභෝගික කටයුතු අධිකාරියේ විශේෂ වැඩලීම් ඒකකයේ මගින් මෙම භාණ්ඩ තොගයේ සුවයගෙනුනේ අලුත් අවුරුදු උත්සවය සඳහා වෙළඳපළට නිකුත් කිරීමට සූදානම් කර තිබියදී. එහි තිබූ සියලු ආලේපන සුවඳ විලවුන් කල් එකතුව තිබූ අතර නිෂ්පාදිත දිනය හා මිල ගණන් වෙනස් කර තිබූ බව අප වාර්තාකරු සඳහන් කරා. එම භාණ්ඩ තොගයේ වටිනාකම ලක්ෂ 10කට අධිකයි. අදාළ බඩු තොගය සමග පාකිස්තාන ජාතිකයන් තුන්දෙනෙකු පිටකොටුව වේලවිදිය පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන ඇති අතර ඔවුන් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි. සමහර වර්ගවල කල් එකතු වෙලා තියෙනවා. ඒක සම්පූර්ණ වෙනස් කරමින් රීපැකින් කරන්න ඒගොල්ලන් සූදානම් වෙලා තියෙනවා. ඒ වාගේ විශාල වශයෙන් භාණ්ඩ පාරිභෝගික අධිකාරිය පනතියටදී අපි අත්අඩංගුවට ගත්තා. ඒක අදාළ පාරිභෝගික ජනතාවට කියන එකක් තියෙනවා. ඉදිරියේදී එළඹෙන දෙමළ සිංහල අවුරුදු සමයේදී වෙළඳපොළේ භාණ්ඩ මිලදී ගන්නකොට ඒක දිනේ විතර නෙමේ ඒ භාණ්ඩ විකුණන මිල හා ඒ තත්ත්වය පොට පරීක්ෂා කරලා මිලදී ගන්නා ලෙස මම පාරිභෝගික ජනතාවෙන් ඉල්ලීමක් කරනවා. බඹර වදයක් ඇවිස්සීම හේතුවෙන් මාවනැල්ල බැද්දවල කනිෂ්ඨ විද්‍යාලයේ සියලුම සිසුන් සඳහා අද නිවාඩු ලබා දී තිබෙනවා. විද්‍යාලයේ තෙමහල් ගොඩනැගිල්ලක මෙම බඹර වදය බැඳ තිබෙන අතර අපවාර්තාකරු පැවසුවේ ඊයේ පාසල් කාලයෙන් අනතුරුව එය ඇවිස්සී ඇති බවයි. ඒ හේතුවෙන් පාසල් සිසුන්ට අනතුරක් සිදු වෙ නැහැ. විද්‍යාලයේ සිසුන් 400ක් පමණ ඉගෙනුම ලබන අතර විදුහල්පති ජගත් කුමාර මහතා පැවසුවේ සිසුන්ගේ ආරක්ෂාව ගැන සලකා අද දිනේ සියලුම සිසුන්ට නිවාඩු ලබා දුන් බවයි. මීට පෙරද මෙම විද්‍යාලයේ බඹර වද මැදීම හේතුවෙන් දෛනික කටයුතු වලට බාධා එල්ල වී තිබෙනවා. මේ දවසේ මේ බඹරයක් තියෙනවා, ඒක ඇවිස්සීලා තියෙනවා. ඉතින් ඒක නිසා මම අධ්‍යාපන අධ්‍යස්තුමිය දැනුවත් කළා. එතුමියගේ උපදෙස් පරිදි අද දවසේ මේ පාසල වහලා දරුවන්ගේ ආරක්ෂාව සලසන්න අවශ්‍ය නිසා ඉවත් කිරීමට අවශ්‍ය කටයුතු කරගෙන යනවා දැන්. නව උක්කර්මාන්ත ශාලාවක් ඉදිකිරීම හේතුවෙන් දෙහිගම ගොවි ජනතාව දැඩි අපහසුතාවට පත්ව තිබෙනවා. උක්කර්මාන්ත ශාලාව ඉදිකිරීමේදී තම ඉඩම් අහිමිවීම පිළිබඳ දෙහිගම ගොවි සංවිධානයේ ඌවපළාත් ආණ්ඩුකාර මාෂල් පෙරේරා මහතා හමු වී ඊයේ සාකච්ඡා කළා. මෙම ප්‍රදේශයේ රක්ෂිත ප්‍රදේශයක් වන අතර මෙරටට ආවේණික ශාක රැසක් එහි තිබෙනවා. එමෙන්ම ගොවින් පෙන්වා දෙන්නේ ඔවුන්ගේ පාරම්පරික ඉඩම්ද ඉහිවන බවයි. නව උක්කර්මාන්ත ශාලාව ඉදිකිරීම වෙනුවෙන් දෙහිගම අවට ප්‍රදේශයේ මෙනුම් කටයුතු සිදු කර අවසන් බවද ප්‍රදේශවාසීන් පෙන්වා දෙනවා. ඌවවෙල්ලස්ස බින්තන පළාත් තුනේ වටිනා සාරවත් ඉඩම් අක්කර 60,500ක් බහුජාතික සමාගමකට ලබා දෙන්න වර්තමාන ආණ්ඩුවක් පිඹුරුපත් සකස් කරලා තියෙනවා. දැන් අලුත් බහුජාතික සමාගමක් ඇවිල්ලා තියෙනවා සිංගප්පූරු. දැන් ඒ සමාගමට පැක්ටරි භූමිය ගහන්න රිදීමාලියද ප්‍රාදේශීය ලේකම් කොට්ටාසේ අකිරංගුර දෙහිගම කියන වසම් දෙකේ අක්කර 372ක් ගොවි හොයෙන් කොටන භූමි පුරාවස්තු තියෙන භූමි ෆැක්ටරියක් ගහන්න සූදානම් වෙනවා දෙන්න. ඉතින් අපි ආණ්ඩුකාරතුමා හම්බෙලා ඇවිල්ලා කිව්වා සංඛ්‍යාලේඛන සහ තොරතුරු සහිතව පෙන්වුවා මේවා විශේෂ පරිසරික කලාප ජලපෝෂිත ප්‍රදේශ මේවා ගොවිය භුක්ති විඳපු ඉඩම් මේවා ගොවියන්ට දීපු ඉඩම් ඉඳ මේ ඉඩම් වලට අත තියන්න එපා. ජනාධිපතිතුමාට වහාම මේක දැනුවත් කරන්න. එතුමගෙන් අපට වෙලාවක් අරගෙන දෙන්න මේක එතුමට ගිහින් කියන්න. ඌවපළාත් ආණ්ඩුකාරවරයා පැවසුවේ කඩින මීන් මීට විසඳුමක් ලබා දීමට පියවර ගන්නා බවයි. කාබන් බද්දට විරෝධය පළ කරමින් අදත් ප්‍රදේශ කිහිපයක විරෝධතා පැවැත්වුණා. කළුතර දිස්ත්‍රික් පාසල් ප්‍රවාහන සංගමය කාබන් බද්දට විරෝධය පළ කරමින් අද කළුතර බස් නැවතුම්පළ දෙරපිටදී විරෝධතාවයක නිරත වුණා. ඔය හොර දේශපාලඥයෝ බැංකු කඩාලා හොරගම් කරපු ඒ මුදල් ගන්නයි කියන මුදල් හැමතිට
මේ අහිංසක මිනිස්සුන්ට වදවේදනා දිදී එදා වේලා ජීවත් වෙන මිනිස්සුන්ගෙන් බෙල්ලමිරි කල ගන්න හදන්නේ. පත් කරා වගේ පන්නලා දානවා මේ රටේ මිනිස්සු. මේ විදිහට ජනතාව හිසරේට පත් කරන්න ආවොත් ඒක මත කරුණාකරලා මේ බද්ද අයින් කරන්න අසරණ අපි ගැන හිතන්න. අපි මේ බොහොම අමාරුවෙන් එදිනෙදා ජීවත් වෙන මිනිස්සු. දැනට ක්‍රියාත්මක වන කාබන් බද්ද අය කිරීම වහම නවත්වන්නේ ඉල්ලමින් පාසල් බස් රථයේ දුරන් හා හිමිකරුවන් අද ගම්පල නගරයේදීද විරෝධතාවයක නිරත වුණා. මීට සහය පළ කරමින් සමස්ත ලංකා අන්තර් දිස්ත්‍රික් පාසල් ළමුන් ප්‍රවාහන සේවා සංගමයද ඊට එක් වූයේ රථ පෙළ පාලියකින්. බණ්ඩාරවෙල දෝව කඳුවැටියේ ඇති වූ ගින්නකින් අක්කර 5ක බුහුම් ප්‍රමාණයක් සම්පූර්ණයෙන්ම ගිනිගෙන විනාශ වී තිබෙනවා. බණ්ඩාරවෙල දෝව කඳුවැටියේ කොටසක මෙම ගින්න හටගෙන ඇත්තේ ඊයේ පස්වරුවේ. ගින්න ඇති වූ මෙම ප්‍රදේශය බදුලු ඔයට ජලය සැපේන දෝව ඔයේ ජල පෝෂක ප්‍රදේශයක්ද වන අතර මිනිසිදු ඇති පාර්ශ්වික හානිය සැලකිය යුතුක්. සතුන් තඩයම් කිරීමේ අරමුණින් වියලි කාලගුණයත් සමග ජනතාව මෙලෙස වනාන්තර ප්‍රදේශ ගිනි තැබීමට යොමුව ඇතැයි පරිසරවේදීන් පෙන්වා දෙනවා. අත්අඩංගුවටගත් හිටපු බන්ධනාගාර කොමසාරිස් එමිල් රංජන් ලමාහේවා මහතා ලබන 16 වෙනිදා දක්වා යළි රක්ෂිත බන්ධනාගාරගත කෙරුණා. ඒ කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ප්‍රියන්ත ලියනගේ මහතා හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි. 2012 වසරේ වැලිකඩ බන්ධනාගාරයට අනවසරයෙන් ඇතුළු වී එහි සිටි සිරකරුවන් හා සැකකරුවන් 27 දෙනෙකු වෙඩි තබා ඝාතනය කිරීම සම්බන්ධ නඩුව අද යළිත් කැඳවනු ලැබුවා. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අද දින අධිකරණයට දැනුම් දුන්නේ මේ පිළිබඳව විමර්ශන මෙතෙක් අවසන්ව නොමැති බවයි.